අයිබෝවන් කාලේන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිත හරියට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල සිය ගුණයක වේගයෙන් ඩෙල්ටා පැතිරෙයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි විසඳුම එන්නත පමණයි ඩෙල්ටාට අමතරව තවත් ප්‍රභේද පැතිරෙයිද ආචාර්ය චන්දිම ජීවන්දර කියයි නිසි ලෙස ක්‍රියාත්මක නොවන PCR රෝග ව්‍යාප්තියට හා මරණවලට හේතුවයි. දිවයින පුරා සංකූලතා නැති කොවිඩ් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර. කොවිඩ් හැදුනම ගෙදර ඉන්න ආසා රෝගීන් ගැන විශේෂඥ වෛද්‍ය මල්කාන්ති කියයි. ලංකාවේ කොවිඩ් මරණ ඉන්දියාව හා සැසඳීමේදී දස ගුණයකින් ඉහළට. මෘතදේහ ගොඩ ගැහුනේ හඳුනාගත්තේ නැති මලසිරු නිසායි රාජ්‍යමති චන්න කියයි. මෙරට කොවිඩ් මරණ සහ ආසාදිත දත්ත බොරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි. දුම්රිය පාලක කාර්යාලවල සේවකින් 12 දෙනෙකුටත් කොවිඩ්. කොවිඩ් හමුවේ පාසල් අරින දිනය නිශ්චිත නැහැ. ඇමති ජීඑල් කියයි. හිටපු අගමැති රනිල්ට හමුදා මධ්‍යස්ථානයකදී දුන් එන්නත ගැන යුද හමුදාපති කියයි. ගුරුවරු එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගුරු ගැටලුව අදත් කැබිනට්ටුවට. ශ්‍රී ලංකාව ලෝකයේ දුප්පත්ම රටවල් පහ අතරට 37 නායක කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය සිය ගුණයක වේගයකින් පැතිරෙමින් තිබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. මින් වැළකීමට ඇති එකම විසඳුම එන්නත්කරණය බවයි ඔහු පවසන්නේ. පවතින ඩෙල්ටාවට අමතරව තවත් ප්‍රභේද ශ්‍රී ලංකාව තුල ඇතිවිය හැකි බවයි අපකල විමසුමකට පිළිතුරු දුන් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ. PCR වාර්තා පමාව රෝග ව්‍යාප්තියට හා මරණවලට හේතුව බවයි රවි කුමුදේශ මහතා පවසන්නේ. මේ අතර සංකූලතා නැති ආසාදිතයින් නිවෙස් තුල රඳවා ප්‍රතිකාර කිරීම අද සිට ආරම්භ වුණා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව. डेल्टा प्रभेदी पैतरीम मेतेक प्यवती प्रभेद वलट वड़ा सिय गुणेकिन वेगवाद पाव राज्य औषध नीतिगत संस्थावे सभापति विशेषज्ञ वैद्य प्रसन्न गुणसेन महता राज्य प्रवृत्ति डिपार्टमेंट पैवती साकच्चावगदी प्रकाश कला मे सदहा अति एकम विकल्प विविध मिथ्यावन वलिन मिधि एन्नत लबा गनीम बवाई ओहु पेन वादेन्ने डेल्टा प्रभेद की लंकाय पैतरीमेंट අපිට මුලින්ම ආපු කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව ඇල්ෆා ප්‍රභේදය කියන එක 50%ක් වේගවත්ව පැතිරෙනවා. ඩෙල්ටා ප්‍රභේදය කියන එක ඒ වගේ තවත් 50%ක් වේගවත්ව පැතිරෙනවා. එතකොට මුලින්ම ආපු වෛරස් එකේ ප්‍රචාරය වෙන වේගයට වඩා 100%ක් වැඩියෙන් මේ අලුත් ප්‍රභේදය අපේ පැතිරිලා යනවා. රෝහල්වල ඔක්සිජන් මත යැපෙන පිරිස රෝගයේ රෝග ලක්ෂණ වේගවත් වීමත් එක්ක වැඩි වෙලා තියෙනවා. අද ලෝකයේ තියෙනා වූ ඕනෑම කොවිඩ් ප්‍රභේදයකට රෝහල්ගත වීම සහ මිය යෑමේ ප්‍රතිශතය අඩු කර ගැනීමට අදටත් අපට තියෙන හොඳම උපක්‍රමය වන්නේ එන්නත්කරණය. මේ රෝගයෙන් බේරෙන්න පූර්ණ ප්‍රතිශක්තියක් ගැනීම සඳහා කරුණාකරලා ඔබ හැකි ඉක්මනින් මේ එන්නත ලබාගත යුතුමයි ඉක්මනින්. සීක්‍රින් ඉහළ යන ආසාදිතයින් නිසා මෙය ඩෙල්ටා ප්‍රභේදයමද නැතහොත් වෙනත් ප්‍රභේදයක්ද යන්න පැහැදිලි කර ගැනීම සඳහා අප ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. ලෝකේ ඕනෑම රටක නව ප්‍රභේද ඇතිවීමේ හැකියාව තියෙනවා විශේෂයෙන්ම මේ කොවිඩ් දහන රෝගය ඇති කරන SARS-CoV-2 වෛරස් එක අවිවේදනය වෙන විට. ඉතින් ඔබ දන්නවා සෑම විටම නව ප්‍රභේදයක් ඇති වුනේ රෝගීන් වැඩිපුරම වාර්තා වෙන තැන්වල. ඉන්දියාවේ මේ ප්‍රභේදය නව ඩෙල්ටා ප්‍රභේදය මත ඉන්දියාව තුළ විශේෂයෙන්ම රෝගී ඉතා විශාල ලෙස වාර්තා වෙන කන්නක්. ඒ වගේම තමයි ඉතින් එන තත්ත්වයක් මම හිතන්නේ දැන් ලංකාවේ තියෙනවා රෝගීන් විශාල ලෙස වාර්තා වෙන විවිධ ප්‍රදේශවලින්. ඉතින් එවැනි අවස්ථාවක අපිටත් ඕනෑම විටක මේ නව ප්‍රභේදය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි ඉතාමත් විමසිල්ලෙන් සිටියේත්තේ. මරණ සංඛ්‍යාව ඉහළ යාම සහ කොවිඩ් සීක්‍ර ව්‍යාප්තියට හේතුව PCR පරීක්ෂණ නිසලස සිදු නොකිරීම බවයි රවි කුමුදේශ මහතා ප්‍රකාශ කරන්නේ. මේ වෙලාවේ රෝහල්වල තත්ත්වය භයානකයි.
රටේ රෝගී තත්ත්වය භයානකයි ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම භයානකයි මරණ සංඛ්‍යාව 100ට වැඩි වෙමින් තියෙනවා කියන්නේ අර වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ කියපු පුරෝකථනයට ළඟා වෙමින් අපි ඉන්නවා කියන එක නිසා පැහැදිලිවම මේ වෙලාවේ මීට වඩා වගකීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්නට ඕනේ PCR පරීක්ෂණ ටික හරියට කරන්න බැරි නිසා මරණ සංඛ්‍යාවට ඉතාම ඍජු බලපෑමක් කරනවා කියලා අපි විශ්වාස කරනවා කොවිඩ් රෝගීන් පමණක් නෙවෙයි අත්‍යවශ්‍ය කටයුතු වලට රෝහල් වලට පැමිණෙන අයට ඉක්මනින් PCR පරීක්ෂණයක් කරලා දෙන්න අපිට බැරි වීම නිසා විශාල මරණ සංඛ්‍යාවක් වෙනවා කියන එක තමයි අපේ ගණන් බැලීම අනුව අපිට පේන දේ. සංකූල තනති රෝගීන් නිවෙස් තුල තබා ප්‍රතිකාර කිරීමට අද සිට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙතෙක් මෙම ක්‍රමය ක්‍රියාත්මක වූයේ බස්නාහිර පළාත තුල පමණයි. නමුත් දිවයින පුරා සීග්‍රෙන් ඉහළ යන රෝගීන් නිසා රෝහල් පිරී යමින් පවතිනවා. මීට විසඳුමක් ලෙස දිවයින පුරාම සංකූල තනති රෝගීන් නිවෙස් තුල නිරෝධායනය කරන බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරියෙක් විසින් මේ පිළිබඳව හොයලා බලලා ඒගොල්ලෝ සෑහීමකට පත් වෙනවා නම් පමණක් මේක කළ යුතුයි කියන එකයි අපි කියන්නේ සරලව කිය යුත්තේ ඒ අය අධි අවදානම් අය නොවිය යුතුයි ඒ සඳහා තමයි අපි පැහැදිලිවම පෙන්눔 කරලා තියෙන්නේ වයස් සීමාවක් පෙන්නලා තියෙනවා රෝග වලින් තොර වෙන්න ඕන රෝග ලක්ෂණ වලින් තොර වෙන්න ඕන ඊළඟට සරලවම කියන්නේ නිවසේ වාතාවරණය මේ ක්‍රියාවලියට සුදුසු වේ මේක වැරදියට පාවිච්චි කරගනිමින් බරපතල අඩි අවදානම් රෝගීන් විවිධ ක්‍රමවේද මගින් නිවසේම රැකබලා ගැනීමට උත්සාහ කළොත් මං හිතනවා නිවසේදී මරණ වීම යම් ප්‍රමාණයකට වැඩි වෙන්න පුළුවන් මෙතර රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය සුනිත් අංගම්පුඩි මහතාගේ පීඨ පණිවිඩයක සඳහන්ව ඇත්තේ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ඉන්දියාව හා සැසඳීමේදී දස ගුණයකින් ඉහළ බවයි. එසේම ආසාදිතයින් වාර්තා වීමද හතර ගුණයකින් ඉහළ ගොස් ඇති බව පීඨ පණිවිඩය සඳහන්. පසුගිය දින කිහිපය පුරා රෝහල් මෘත ශරීරාගාරවල මල සිරුරු පිරී ඇතැයි අපද වාර්තා කළා. මෙරට බොහෝ මාධ්‍යද ඒ සඳහා වැඩි ඉඩක් වෙන් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ රෝහල් පිහිටි ප්‍රදේශවලින් පිට ආදාහනාගාර වෙත ගොඩගැසී තිබූ දේහ යැවීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වනවා. කළුතර නාගුඩ රෝහලේ තිබූ සිරුරු ආසන්න ආදාහනාගාර වෙත යවා තිබුණා. රත්නපුර ආදාහනාගාරයේ සේවකයෙකුගේ මේ වචනවලට ඉඩ දෙන්නට අප තීරණය කළා. මේකට එන සෑහෙන දේවල් දකින්නකොට මට දුකයි. මෙතනට ආවට පස්සේ මාස දෙක කාලයක් තුල 240ක් විතර මරණ දාලා තියෙනවා. හෙට මගේ මරණය වෙන්න පුළුවන්. ඒත් මම බයෙන් නැතරව මේ වැඩේ සම ජනතාව වෙනුවෙන් මම බැඳී සෑදී සේවය කරනවා. මෙතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ කොරෝනා නොවන හඳුනා නොගත් මෘතදේහ ඥාතීන් රැගෙන නොයාම නිසා මෙම තදබදේ හටගත් බවයි. නීතිපතිගේ උපදෙස් මත මෙවැනි දේහ ආදාහනය කරනවාද නැතහොත් බෝම දානය කරනවාද යන්න තීරණය කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. මෙතර බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පලේ බංකුවක් මත පුද්ගලයෙකු ඇද වැටී සිටි අයුරේ මේ තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තුගයක් අද අලියම දිවයිනට රැගෙන විත් තිබුණා. මේ අතර අදත් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා. බියකම එන්නත් කරන මධ්‍යස්ථානයේ ප්‍රමාණවත් තරම් එන්නත් නොලැබීම නිසා බොහෝ දිනකට ආපසු හැරී යාමට සිදු වුණා. දැන් මේ ඉන්න තැනකට දෙන්නේ නැහැ කියලා කියනවනේ. 500 නම්බර ගෙනත් තියෙන්නේ බෙහෙත් පළවෙනි එකෙන් 500 දෙවෙනි එකෙන් 500. එක්කෝ ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඕනේ. මේ බලන් ආවේ මිනිස්සු වයසක අය කොච්චර මෙතන දුක් විඳිනවද? එනකොට නිවුස් බලනකොට නම් කියන්නේ මේ දිහි විද ගන්න කියලා. විද ගන්න ආපුවම බලන් විඳින දුක අපි ලෙඩ්ඩු. මෙතර කළුතර ඉඳුරුව කොළොන්නාව යන දුම්රිය පාලක කාර්යාලවල සේවකින් 12 දෙනෙකු මෙවැනි විට කොවිඩ් ආසාදිත බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ශක්තිමත් කිරීම සඳහා පූර්ණ සහය ලබා දෙන බව චීන රජය ප්‍රකාශ කරනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රධානයන් සහ සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චේ චෙන් හුන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියට පොරොන්දු වී තිබෙනවා. ඒ අද පෙරවරුවේ චීන තානාපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී
නිවසෙ සිට ප්‍රතිකාර ලැබෙන කොවිඩ් ආසාදිත රෝගීන් තමන්ගේ නිදන්ගත රෝගවලට කරු ලැබෙන ඖෂධ නොවරදවා ගත යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිෂ්චන්ද මහතා ප්‍රකාශ කරනවා. මේ අතර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසන්නේ බොහෝ රෝගීන් නිවසෙ සිට ප්‍රතිකාර ලබා ගැනීමට කැමැති බවයි. අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂඥ වෛද්‍යවරුන් මෙම අදහස් පළ කළා. අවශ්‍ය වූහොත් රටවැසීමේ තීන්දුව විකල්පයක් ලෙස පවතින බවයි ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. 30ට වැඩි ජනගහනයේ 94 ඉක්මවලා අපිට පළමු මාත්‍රාව ලබා දීලා තියෙනවා. ඊට පස්සේ අපි කොහොමත් ඊට අඩු අයස් කාණ්ඩවලටත් තින්න සියලු දෙනාටමත් ඒ එන්නත් ලබා දීමට කටයුතු කරනවා. රටවැසීම කියන එක මේ විකල්ප ලැයිස්තුවේ තියෙන එකක්. නිදන්ගත රෝග ඇති නිවසේ සිට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් අනිවාර්යෙන්ම තම දෛනික ඖෂධ ලබා ගත යුතු බව විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිචන්ද්‍ර මහතා පවසනවා. සංකූලතා නැති කොවිඩ් පොසිටිව් රෝගීන් නිවාසගතව රැක බලා ගැනීමේ ක්‍රියාදාමයක් ආරම්භ කළා තියෙනවා. මේ රෝගීන් මොනවද කළ යුත්තේ කියන ඉතින් මේ වෛරස් වල රෝග ලක්ෂණ කලින් පෙන්눔 කරනවා. ඒ කියන්නේ බොහොම ඉක්මනට රෝග ලක්ෂණ පහළ වෙලා උණ වැඩි වෙලා ශ්වසන අපහසුතාව වැනි දේවල් ඇති වෙලා රෝග ලක්ෂණයක් තමයි කැස්ස වැඩිවීම අපහසුතාව ඇතිවීම සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව වැඩි නිසා උන්ට හොඳ විවේකයක් ලැබිය යුතුයි. හොඳින් ජලය පානය කිරීම අවශ්‍යයි. පුළු හැකිතා උතුරට පෝෂ්‍යදායී ආහාර පාන ගත යුතුයි. විශේෂයෙන් මහන්සි වීම සුදුසු නැහැ. පැරසිටමෝල් පෙති දෙකක් ගන්න පුළුවන්. විශේෂ බෙහෙත් ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. අධික රුධිර පීඩනය තිබෙනවා නම් නැත්නම් දීවැඩියාව තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ලබා ගන්නා බෙහෙත් නම් ලබා ගත යුතුයි. බොහෝ කොවිඩ් රෝගීන් නිවසේ සිටම ප්‍රතිකාර ගැනීමට කැමති බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මේ අතර ප්‍රකාශ කළා. අධි අවදානම් නොවන රෝගීන් නිවාසවල තබා ඔවුන් රැක බලා ගැනීමේ ව්‍යාපෘතිය හා බස්නාහිර පළාතේ සාර්ථකව ඉදිරියට කරගෙන ගිය නිසා ලංකාව පුරාම එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අපිට උපදෙස් ලැබිලා තියෙනවා. අපේ පරමාර්ථය තමයි මේකෙදි විශේෂයෙන්ම රෝගියාට ඔහු කැමති ඔහුගේ නිවසේ තමන්ගේ ආදරණීයයන්ගෙන් වෙන් වෙලා නමුත් රෝගියාට ගත කරන්න පුළුවන් අවස්ථරිම කැමැත්තෙන් රෝගියා ඒ රෝගියත් එක්ක ජීවත් වෙනවා කියලා අපි අත්දැකලා තියෙනවා. कोविड कार्य साधक बलकाय प्रधानिया तमानव जनाधिपति गोटाबे राजपक्ष महता बाव युद्ध हमुदापति जनरल शावेंद्र सिल्वा महता पवसनवा हिटपुआ ग्रामाध्य रणिल विक्रम सिंह महतागे प्रकाशकट पिलितुरु लेसनुई युद्ध हमुदापति वरया मे बाव प्रकाश कले हिटपु अग्रामाध्य वरयाद एन्नत लबागत्ते युद्ध हमुदा एन्नत करन मध्यस्थानेकदी बावाय युद्ध हमुदापति वरया वेडिदुरटत प्रकाश कले ශ්‍රීලංකාවේ ජනතාව යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව කරන ලබන මෙන්නත් කරණය පිළිබඳව විශාල ප්‍රසාදයක් පළ කර සිටිනවා. මෙවැනි කාලයක රණවිරුවන් විසින් කරන ලබන මෙන්නත් කරණය විවේචන ලක් කරද්දී රටේ ජනතාව දැනගත යුතු කාරණේ තමයි එතුමාගේ එන්නත ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලික රෝහල නාරහිමිට රෝහලට ඇවිල්ලා අපේ එන්නත් කරන මධ්‍යස්ථානයෙන් තමයි එන්නත එතුමා ලබා ගත්තේ. එතුමාට ශ්‍රී ලංකා යුද හමුදාවේ තුලින් එන්නත ලබා ගැනීමට අවශ්‍ය වුණා නම් රටේ ජනතාවගේ එන්නත් කිරීම වැරදි කියනවා නම් ඒ වගේම ජනතාව ඒ පිළිබඳව මෙතන තීරණයක් ගන්න ඕනේ. කාර්ය සාධක බලකායේ ප්‍රධානියා අතිගරු ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා තනියමවත් නැත්නම් ක්‍රියානිද මධ්‍යස්ථානයේ සිටින අපිවත් තනියෙන් ගන්න තීරණ මේ සියලුම එකතු කට්ටිය එකතු වෙලා ගන්න තීරණ තමයි මේ ගනු ලබන්නේ. ප්‍රථම අවස්ථාවේදී කිව්වා මේ කොවිඩ් ලංකාවට ආවන් පස්සේ මේක පාලනය කරගන්න බැහැ කිව්වා. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු මේ කාර්ය සාධක බලකායේ රටේ ජනතාවගේ ලැබුණු සහයෝගය මත ප්‍රථම අවස්ථාවේදී මේක පාලනය කරගත්තා. දෙවන අවස්ථාවේදී ඒ ආකාරයෙන්ම අපිට පාලනය කරගන්න හැකියාව ලැබුණා. ඉතින් මේ දෙවන අවස්ථාවේ අපි හිටින්නේ මේ ප්‍රභේදය ඉතාමත් ප්‍රබලව සහ ඉතාමත් වේගවත් පැතිර යන අවස්ථාවකයි අපි ඉන්නේ. නමුත් අපි අපිට ඉතාමත් හොඳ රටේ විනයක් ඇති ජනතාවක් සිටින අවස්ථාවක්. ඉතින් අපි හිතනවා බුද්ධිමත් ජනතාවගේ සහයෝගය තුලින් අපි හැකියක්මනේ මේ උදරෙන් අනිවාර්යයෙන්ම අපි ජය ගන්නවා. මේ තියෙන ප්‍රභේදයත් එක්ක තියෙන ප්‍රශ්නයක් මේ අවස්ථාවේ තිබෙනවා. නමුත් කාලයක් ගිහිල්ලා හරි අපි හැකියක්මනේ අනිවාර්යයෙන්ම මේ කොවිඩ් වසංගතය රටෙන් තුරන් කිරීම සඳහා අපි කටයුතු කරනවාමයි. මේ අතර නිවසේ සිට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන්ද යුද්ධ හමුදාපතිවරයා මෙහිදී අදහස් පළ කළා.
ක්‍රමවේදයේ පටන්ගත දෙයක් නෙමෙයි මීට මාස 3කට පමණ ප්‍රථමදී මේ හෝම් මැනේජ්මන්ට් නැත්නම් නිවසේ සිට මේ පාලනය කරන ක්‍රමවේදය අපි යෝජනා කරනු ලැබුවේ අතිගරු ජනාධිපතිතුමාට මේ தත්ත්වෙ හින්දා ඒ දේ කරන්නේ මේ தත්ත්වෙ අපි කරගෙන ආපු ක්‍රමයක් එහෙම නිවසේ සිටිය යුතුයි කියලා ඔවුන් තීරණය කරන අයවලුන් නිවසට වෙලා ඔවුන් විසින් දන්වන පරිදි වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත දිනපතා වෛද්‍යවරයෙකුට කතා කරමින් උපදෙස් මත ඔවුන් නිවසේ සිටීම තමයි වැදගත් වෙන්නේ එසේ නැතුව සියලුම පුද්ගලයන් රෝහල් කරා යෑමෙන් රෝහල් පිරිතිරි යෑම අවස්ථාවක් තිබෙන්න පුළුවන් විශේෂම කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත යම් කිසි පුද්ගලයෙක්ට නිවසක රැඳී සිටින්න කියලා පළාතේ වෛද්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියලා තිබෙනවා නම් ඒ අනුව කටයුතු කරන්න නමුත් රෝගී ලක්ෂණ තිබෙනවා නම් ඔවුන් බොහෝ දුරට රෝහලක් වෙත පැමිණෙන්න කියලා කියනවා ඔබගේ රෝගී තත්ත්වයන් පෙන්වුම් කරන කොයි දාසාදිත්‍යයක් නම් ඔබ රෝහල වෙත ගොස් ඔබගේ ප්‍රතිකාරය ලබා ගන්න එක තමයි සුදුසුම ක්‍රියාවලිය ඕස්ට්‍රේලියාවේ මාස 6ට වැඩි දරුවන්ට මොඩර්නා එන්නත ලබා දීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා එසේම ඇමරිකාව සහ තවත් රටවල් කිහිපයක සෞඛ්‍ය සම්පන්න දරුවන් යොදාගෙන මොඩර්නා එන්නත අත්හදා බැලීමට එම සමාගම සූදානම් වෙනවා දැන් ලෝක කොවිඩ් තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව ඕස්ට්‍රේලියාවේ මාස 6ට වැඩි දරුවන් යොදාගෙන මොඩර්නා එන්නත අත්හදා බැලීමට මොඩර්නා එන්නත් නිෂ්පාදන සමාගම සැලසුම් කර තිබෙනවා. නමුත් ඕස්ට්‍රේලියානු නීතියට අනුව ඕනෑම අත්හදා බැලීමක් සඳහා ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය නියාමන අධිකාරියේ අවසර ලබා ගත යුතුයි. හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරී නික් කොට්ස්වර්ත් පවසා ඇත්තේ මොඩර්නා එන්නත දරුවන්ට ලබා දීම සාර්ථක වනු ඇති බවයි. මේ අතර ඕස්ට්‍රේලියාවේ නැගිනහිර ප්‍රදේශයේ ඩෙල්ටා ප්‍රභේදය සීක්‍රේන් ව්‍යාප්ත වන බව වාර්තා වෙනවා. නව කොවිඩ් ආසාදිතින් වැඩි වශයෙන් වාර්තා වීම පටන්ගෙන ඇත්තේ පාසල් තුලයි. ක්වීන්ස්ලන්තයේ වික්ටෝරියා ඇතුළු ප්‍රදේශ කිහිපයක පාසල් තුල කොවිඩ් පොකුරු නිර්මාණය වී තිබෙනවා. බොහෝ පාසල් වසා දමා ඇති අතර නැවත ආරම්භ කිරීමේදී මුහුණු ආවරණ අනිවාර්ය කර තිබෙනවා. මේ අතර වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් අපචලය පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අපචලය තුල වෛරසය ඇති බවට හටගත් සැකයක් නිසායි. ඕස්ට්‍රේලියාවේ උපනගර 12ක් පමණ මේ වන විටත් අකුළු දමා තිබෙනවා. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් අගුළු දැමීමට සිදුවන බව මහ ඇමති උද්දව් තැකරි පවසනවා. දැනටමත් පරීක්ෂණාගාර 600ක් ඇඳන් ලක්ෂ 4000ක් ඔක්සිජන් සහිත ඇඳන් ලක්ෂයක් සහ ICU ඇඳන් 35000ක් සූදානම් ඇතැයි මහ ඇමතිවරයා පවසනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් නව සීලන්තයේ බරපතල ශ්‍රමහිඟයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වෙනවා. ඊට ප්‍රධාන හේතුව ඌයේ දේශ සීමා වසා දැමීමයි. නව සීලන්තයේ ලෝකයේ ප්‍රධාන කිරි නිෂ්පාදනය කරන රටක්. සේවක හිඟය නිසා කිරි නිෂ්පාදන සේම සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්ත කටයුතු බොහෝමයක් අඩාල වී තිබෙනවා. අගමැති ජසින්ඩා අර්ඩන් මහත්මිය පවසන්නේ දේශ සීමා නැවත විවෘත කිරීමට සිදුවන බවයි. දේශ සීමා විවෘත කිරීමේදී වඩාත් ප්‍රවේශම් විය යුතු බවද පවසනවා. මේ වන විට ලෝක කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20 කෝටි 34 ලක්ෂ 55000 ඉක්මවා තිබෙනවා. මියගොස් ඇති සංඛ්‍යාව 43 ලක්ෂ 75000ක් පමණ වෙනවා. PCR පරීක්ෂණ හරියට කළොත් මේ වර්තාවන ප්‍රමාණයෙන් දෙගුණයක් රෝගීන් හමු වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කරනවා. ද ලෙඩ්ඩු 1100ක් මුණ ගැහෙන කොටත් PCR 16000යි 18000යි කරා. දැන් ලෙඩ්ඩු 3000ක් මුණ ගැහෙන කොටත් ආසන්න වශයෙන් PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 20000යි 23000යි තියාගෙන ඉන්නවා. ලෙඩ්ඩු හොයාගන්න එක නොකළ යුතුයි කියන අදහසක ඉඳගෙන තමයි වර්තමාන ආණ්ඩුවයි සෞඛ්‍ය මාත්‍යාංශ සමහර අයයි වැඩ කරන්නේ. ලෙඩ්ඩු හොයාගන්න ඕන නම් දවසකට PCR පරීක්ෂණ 50000ක් කරා නම් මේ 3000 6000 වෙනවා. ඒක කරන්න ආණ්ඩුවට උමනාවක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් වලට පටහැනිව වැඩිහිටියන්ට එන්නතේ ප්‍රමුඛතාවය දීලා 17%ක් ඒකලුණ දෙන්න කියලා කියද්දි මෙහි අවුරුදු 30 සිට 60 දක්වායට ගහලා විවිධ අයට ගහලා දේශපාලනික උමනා එපාකම් මත මේක කරන්න ගිහිල්ලා අවුරුදු 60ට වඩා වැඩි අයට එන්නත් දීම ප්‍රමාද කරා. මේ ප්‍රමාදයට උත්තරේ තමයි දැන් ඔය ලැබෙන්නේ වැඩිහිටි අයගේ මරණ සංඛ්‍යාව වැඩි වෙමින් තියෙනවා. මේකට ආණ්ඩුව වග කියන්න ඕන. සෞඛ්‍ය අමාත්‍යාංශයත් යම් ප්‍රමාණයට වග කියන්න ඕන. ආණ්ඩුවට පිළිබඳව හරි උපදෙස් දෙන්න. උපදෙස් දීලා ආණ්ඩුව එක කරන්නේ නැත්නම් ඒක රටට කියන්න ඕන අඩු ගන්න. මේක තමයි කරන්න ඕන දේ ආණ්ඩුව කරන්නේ නැහැ. ඒත් රටේ මිනිස්සු හරි කියයි මේක කරන්න කියලා. දැන් එහෙම වෙන හුඟක් වෙන්නේ එන්නත කෝකටත් අයිලේ කරගෙන මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා තමයි ආණ්ඩුව හිතන්නේ. ගුරුවරුන්ගේ අරගලයට කියනවා මේක නිසා කොවිඩ් බෝ
වේ ගුරු පොකුරු හැදෙනවයි මේ එන්නත් පොකුරු හදන්නේ කවුද එන්නත් පොකුරු හදන්නේ ආණ්ඩුවනේ මේ එන්නත් ගහගන්න ඉන්න පොලිමේයට මේ හැදෙන්නේ නැහැ කියලා හිතනවද එහෙමනම් ඉතින් එන්නත දෙන ගමන් PCR හෙකුත් කරන්න ඕන PCR කරන්න කම්මැලි PCR කරන්නේ ගල් 500ක් නේද දවසට කන්න බොන නැතුව පවුලකට නඩත්තු කරගන්න බැරුව මිනිස්සු අනාථ වෙලා තැන් තැන් වල ඉල්ල ඉල්ල යන තත්ත්වෙටපත් වෙලාදී අක්ෂාසුන මැදිර ප්‍රතිකාර මැදිස්ථාන ඇදලා මන්ත්‍රීවරයෙක් ගිල විවෘත කරලා මාස 3න් ගලවනවා ලෙඩු දාන්නේ දැන් මේ තත්ත්වය ඊටාම නරකයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ මොකක්ද මේ කන්ද? දවස ගන්න විසි කරන රීලෝඩ් කාඩ් වලින් හැදුණු කන්ද? මේක අපි අහුන මහා උගුල. නිදහස් වෙන්න ඕනේද? රැඳී සිටින්න. අද රාත්‍රී 8:30 සිට. ප්‍රයෝජනයට ගත්තේ නැති නිසා අතරමැදි කොවිඩ් මධ්‍යස්ථාන ගලවා ඉවත් කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවස මහතා පවසනවා. ඔහු පවසන්නේ ගලවා ඉවත් කළ අතරමැදි කොවිඩ් මධ්‍යස්ථාන තම පක්ෂ සමාජිකයන්ගේ ආධාර මුදල් වලින් ඉදිකළ බවයි. මේ අවස්ථාවේදී අපේ රජය ඉතාම සාර්ථකව මේ එන්නත් කරන වැඩපිළිවෙල සිදු කරමින් මේ රටට අවශ්‍ය සියලු කටයුතු සිදු කරමින් ඉන්න අවස්ථාවක්. මේ රට ආණ්ඩු කරන ප්‍රධාන පක්ෂය හැටියට අපි විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි. වැරදි දකින්න, වැරදි පෙන්වලා දෙන්න, ඒ වුණාට ජනතාව කලබල වෙන, නැත්නම් ජනතාව නොමග යවන බොරු ආරංචි ලබා දෙන්න එපා. ලක්ෂ 89ක කොරෝනා ඒකක මාස 3න් ගලවාගෙන ගිහින්. මේ කොරෝනා ඒකක පිහිටෙව්වේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඒ කියන්නේ අපේ පක්ෂ විසින්. මන්ත්‍රීවරුන් විසින් මාසිකව ගෙවන ලබන දීමනා, ඒ වගේම සමාජිකයින් රුපියල් 20 ගානේ වාර්ෂිකව දෙන ලබන ඔවුන්ගේ සමාජික මුදල්, මේ අර මුදල් යොදවලා අපේ පක්ෂ විසින් තමයි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කරනු ලැබුවේ. නමුත් පසුව අපිට ලැබුණ තොරතුරු මේන් සමහරක් කිහිපයක් මධ්‍යස්ථාන භාවිතයට අරගෙන නැති බවට කිසිම ආකාරයකින්. ඒ අනුව අපි පහුගිය දිනවල පිඹුර ඇඳම් 50ක අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, ඒ වගේම පානදුර මුල් ඒරියාවෙ තුන ඇඳම් 250ක අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අපේ පක්ෂෙන් ලබා දීපු, ඒ වගේම මාතර කොටපොළ සහ අම්බලන්ගොඩ ඇඳම් 50 ගානේ මේ මධ්‍යස්ථාන පහ කිසියම් ආකාරයකින් භාවිතයට නොගෙන තිබුණු නිසා ඒ මධ්‍යස්ථාන ගැලවනු ලැබුවා වෙනත් අවශ්‍ය ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා. මේ ගලවපු මධ්‍යස්ථාන අපි මේ වන විට එකක් මාතලේ දඹුල්ලේ අපි මේ වන විට ස්ථාපිත කරමින් සිටිනවා. මේ ආකාරයට අවශ්‍ය වෙන වෙනත් තැන්වලට ලබා දෙනවා. මරණ සංඛ්‍යාව 100ට අඩු වෙනොත් ආසාදිතෙන් 3000කට අඩු වෙනොත් පෙන්වමින් ආණ්ඩුව හොරදත්ත සෙල්ලමක යෙදී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඩෙල්ටා පැතිරෙද්දී රුසියානු සංචාරකයන් ගෙන්වීම බරපතල අණුවක ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙයතර පවසනවා. රජය දිනකට හම්බවන රෝගීන් 3000ට වඩා අඩුවෙන් තියන්න, මරණ 100කට වඩා අඩුවෙන් තියන්න සංඛ්‍යාලේඛන වැරදි ලෙස දක්වනවා. එහෙම තියෙද්දි මේ සංචරණ සීමා පැනවීමක් කරන්නේ නැහැ. වෛද්‍යවරු පුන පුනා කියද්දි රෝහල්වල වැසිකිළිය තුනක් රෝගීන් ඉන්නවා. විශාල මහනුවරක් බවට පත් කළේ කවුද? මේ රජයේ අකාර්ෂම් පාලනය. මේ මරණ සියල්ලටම වග කියන්න ඕන රජය. වෛද්‍යංශ කියනවා මේ ඉදිරි සති දෙක තුන ඇතුළත ලෝක දත්ත අනුව අපේ රටේ මරණ ප්‍රමාණය 20000 ඉක්මවයි කියලා. දැන් කතා කරනවා තුන්වෙනි මාත්‍රාවක් ගන්න ඕනේ කියලා. එතකොට මේ මාත්‍රා දෙකම ලබා දෙන්න ලක්ෂ 350ක් එන්නත් මාත්‍රා අවශ්‍යලා තියෙද්දි දැන් තුන්වෙනි මාත්‍රාවක් ගැන කතා කරනවා. රටේ ජනතාව මෙහෙම රවට්ටන්න එපා. මේ වසර අවසාන වෙන තෙක්වත් මේක සිදු කරන්න පුළුවන් ඊද කියන්න බෑ. වාර්තා කරලා තිබුණා රුසියන් සංචාරක බුබුල යටතේ සංචාරකයන් 44 දෙනෙක් ඊයේ උදෑසන ලංකාවට ගෙන්වුවයි කියලා. මේක තමයි බරපතල තත්වයක්නේ. මේ සංචාරකීන්ට කිසිදු ආකාරයක එන්නත්කරණයක් කරලත් නැහැ. ඒතර එන්නත්කරණය නොකරපු රුසියානු සංචාරකයන් රටට ගෙන්වන්න තීරණය කළේ කාගේ උපදෙස් අනුවද? මේ සංචාරකයන් ගෙන්වීමට ගත්ත තීන්දුව අමනෝච්ච ක්‍රියාවක් හැටියට අපි දකින්නේ. අපි ආණ්ඩුවට කියන මේ වගේ මෝඩ වැඩ කරන්න එපා කියලා. අද 5000ක් මැරෙනකොට මේ පිළිබඳ වකිම ගන්න කෙනෙක් ඉන්නවද? මේ ඇලනින්ගේ පහන දැම් නිවිල වගේ දැම් මේ ආණ්ඩුව කතා කර කයිවාරු ගහලා මාධ්‍ය සම්දර්ශන කරන මිනිහා මේ සදා අවශ්‍ය වටා පිටාව සකස් කරන්න. ඒ නිසා අපි ආණ්ඩුවට පැහැදිලිවම කියන දැනට ආණ්ඩුව ප්‍රමාද වැඩි. හැබැයි අවත් දසදහස් ගාණක් මැරෙනක නවත්තන්න කරුණා කළා ආණ්ඩුවේ තිබෙන මෝඩ තකතිරු ඔලොමොට්ටල තීන්දුව පැත්තකට දාලා මේ රටේ සෞඛ්‍ය උපදේශකවරුන් සෞඛ්‍ය සේසඥින්ගේ මාර්ග ඕපදේශකත්වය අනුව කටයුතු කරන ආණ්ඩුව බලාගන්න. එහෙම නොකරුනොත් ආණ්ඩුවේ මැතිඇමතුරුන්ට එලව එලව මිනිස් පාරට බහින්න නොදී ගහන තත්ත්වයකට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පාසල් ආරම්භ වන නිශ්චිත දිනයක් සඳහන් කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පෙරිස් මහතා පවසනවා. ඔහු මීට පෙර ප්‍රකාශ කළේ සැප්තැම්බර් මුලවන විට පාසල් ආරම්භ කළ හැකි බවයි.
මෙතර ගුරු විදුහල්පති ගැටලුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයට අද ගුරු සංගම් නායකයන් සංදේශයක් බාර දුන්නා. මෙතර අද සවස කැබිනට් මණ්ඩලයේදී ගුරු විදුහල්පති ගැටලුව පිළිබඳ නැවතත් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා සංශෝධනය කරන ලෙසට රජයට බල කරමින් පසුගිය 12 වනදා සිට ගුරු විදුහල්පති වරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ අනුව ගුරු වරුන් සහ විදුහල්පති වරුන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වී අදට දින 29ක් අද කැබිනට් මණ්ඩලයේදී නිශ්චිත විසඳුමක් ලැබුණේ නැතිනම් අරගලය දිගටම ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති නායකින් ප්‍රකාශ කරනවා. අද දිනේ පවත්වන අමාත්‍ය මණ්ඩලයේදී මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පවත්වන බව අපිට දැනුම් දීලා තියෙනවා. අපි අපේක්ෂා කරනවා අද දිනේදී මේ සඳහා පිළිතුරු ලබා ගැනීම. එහෙම නොවුනොත් අපේ ක්‍රියාමාර්ග අනිවාර්යෙන් ඉස්සරහට යනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා ප්‍රකාශ කළේ පාසල් ආරම්භ කිරීම පිළිබඳව නිශ්චිත දිනයක් සඳහන් කළ නොහැකි බවයි. තමයි දැන් රජයේ පැහැදිලි සැලැස්මක් තිබුණා අපේ පාසල් විවෘත කෙරේ. අපේ සැලැස්ම උනේ සෙප්තැම්බර් මාසයේ පළවෙනි සතියේ යම්කිසි ක්‍රමවේදයක් අනුව පියවරෙන් පියවර අපේ රටේ පාසල් විවෘත කිරීම තමයි රජයේ අභිලාෂය වෙලා තිබුණේ. හැබැයි දැන් තියෙන සෞඛ්‍ය තත්ත්වය අනුව ඒක අගෝස්තු අවසානයේ සෙප්තැම්බර් මුල් සතියේ කරන්න පුළුවන් වේද කියන එක අවිනිශ්චිතයි. ඉතින් එවන් තත්ත්වයක් තුල මාර්ගගත අධ්‍යාපනය ඉතාමත් වැදගත් වෙනවා. මාර්ගගත අධ්‍යාපනය ශක්තිමත් කිරීම, ඒකේ පරිමාණය වඩා පුළුල් කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම සමාජයේ වරප්‍රසාද නැති පවුල්වලින් එන දූ දරුවන්ගේ යහපත සම්පත. ඉතින් එහෙනම් දැන් ගුරුවරුන් කියනවා නම් මේ තත්ත්වය තුල ඒක කරන්නේ නැහැ. මාර්ගගත අධ්‍යාපනයත් ඉවත් වෙනවා. विविध साधक बलपवर्तन ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳව අදත් විවිධ අදහස් පළ වුණා. මේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම ගුරුවරුන්ගේ පැත්තෙන් හිටගෙන මේ විසඳීමට රජය හා බලධාරීන් කටයුතු කරන්න කියලා අපගේ පළවෙනිම යෝජනාව වෙනවා. අද තීර පවතින තත්ත්වය අනුව ගුරුවරයාගේ ගුණත්වයටත් බාධා පමුණු විදිහට තමයි මේ පවතින පාලක තන්ත්‍රය අමාත්‍යංශයේ ගුරුවරයාට දීලා තියෙන තැන. අපි ඉල්ලා හිටින්නේ මේ වැටුප් විෂමතා ඉවත් කරලා පියවර වශයෙන් අකණ්ඩව අවුරුදු 5ක් කාරිය 6ක් කාරිය අරගෙන ඒ ගෙවීම කටයුතු කරන්න. සත පහක් යන්නේ මේවා ලිපි ගොනු වලින් හදන්න. සත පහක් යන්නේ ගැසට් නිවේදනයක් ගහන්න. සත පහක් යන්නේ චක්‍රරේක නිකුත් කරන්න. ඇයි මේ නම් මෙශීලි නැති අධ්‍යාපන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් නම් මෙශීලි නොවන්නේ? මේ ගුරුවරු නිසා තමයි පාසල් පද්ධතිය ගොඩනගන්නේ. ගුරුවැටු ප්‍රශ්නය පිළිබඳව රජය දක්වන උදාසීන භාවය පිළිබඳව අපි කනගාටු ප්‍රකාශ කළ යුතු වෙනවා. මෙම ආණ්ඩුව ආවේ මේ සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන් දක්ෂ විරුවෙක් වැඩකාරයෙක් ඉන්නවා කියලා. එහෙම කියලා ආපු ආණ්ඩුව අද ගුරුවරුන්ට කාලකන්නියම් විදියට සලකන්නට පටන් අරගෙන තියෙනවා. අපි මේ පිළිබඳව දැඩි පිළිකුල ප්‍රකාශ කරනවා. මේ කොරෝනා ඩෙල්ටා පොකුරු ඇතිකරන්න උදයන්ග වීරතුංග ප්‍රධාන කල්ලිය මේ කොරෝනා ආනයනය කළේ හම්බන්තොට ගුවන්තොට උපලින් බෙර ගහලා නැටුන් නටලා ඉඹලා වඩම්මගෙන තමයි මේ ඩෙල්ටා පොකුරු අරගෙන ආවේ. ඒව අමතක කරන්න සාධාරණ ඉල්ලීමක් කරන ගුරුවරුන්ටයි විදුහල්පතිවරුන්ටයි ඇඟිල්ල දික් කරලා ආණ්ඩුවේ නිර්ලජ්ජිත නිර්වත වහගන්නට බැරි බෑයි කියන එක අපි මේ අවස්ථාවේ දැඩි ලෙස ප්‍රකාශ කරන්නට කැමැති. මේ අතුරු රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේද අග්‍රාමාත්‍යවරයාට ලිපියක් බහර දී තිබෙනවා. ඔවුන් එමගින් ඉල්ලා ඇත්තේ රට යථා තත්ත්වයට පත් වූ සැනින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු විසඳීමට මැදිහත් වන ලෙසයි.
5460ක විතර රැකියාව හේතු උපාධාරීන් ප්‍රමාණයක් 20යි 20 සහ 20යි 21 එලියට අවිල්ලා තියෙනවා. මූලික ඉල්ලීම තියෙන්නේ 5460ක විතර ප්‍රමාණයක් දැන් අලුතෙන් නවක උපාධාරීන් ඉන්නවා. එතකොට 7411ක විතර ප්‍රමාණයක් 60000 සම්පූර්ණ වෙන්න අවශ්‍යයි. එතකොට මෙන්න මේ ප්‍රමාණය සඳහා මේ නවක උපාධාරීන්ට අවස්ථාවක් දෙන්න කියන එකයි අපි ඉල්ලන්නේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රථම වරට සාර්ථකව අග්මාබාධයක් සිදු කිරීමට එහි විශේෂඥයින් සමත් වී තිබෙනවා. වෛද්‍යවරුන් දෙවියන් හා සමාන කරනවා. ඊට හේතුව මිනිසුන්ට තව එක තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන්න වරම් දෙන්නේ වෛද්‍යවරුන් නිසා. වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍යකාරී මණ්ඩලයේ කැපවීම, දක්ෂතාවය, ඔවුන්ගේ මානුෂිකත්වය නිසා මිනිසුන්ට තව තවත් ජීවත් වීම සඳහා වරම් හිමිවනවා. වෛද්‍යවරුන්ගේ මේ කැපවීම සහ ඔවුන්ගේ දක්ෂතාවයට නවීන තාක්ෂණයත් මුසු වූ කල ජීවත් වීමට වරම් ලබන මිනිසුන් ප්‍රමාණය මොහොතින් මොහොත වැඩි වෙනවා. ඇතම් විට බොහෝ දියුණු රටවලට පමණක් සීමා වී තිබූ ඇතම් සත්කම් මේ වන විට අපේ රට තුලම සිදු කරමින් අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න අපේ වෛද්‍යවරුන් ගනු ලබන උත්සාහය අපරිමිතයි. මෙවන් කොවිඩ් වසංගත දරුණු තත්ත්වයකදී උවත් වෛද්‍ය විද්‍යාවේ තවත් සුවිශේෂී කඩේමක් පසු කරන්නට ශ්‍රී ජයවර්ධනපුර රෝහල සමත්ව තිබෙනවා. ඒ මෙතෙක් කොළඹ ජාතික රෝහලට සහ රාගම රෝහලට පමණක් සීමා වී තිබූ අග්මා බද්ද කිරීම ශ්‍රී ජයවර්ධනපුර රෝහලත් ආරම්භ කිරීම සමගයි. පසුගියදා පැය 12ක කාලයක් පුරා සිදු කළ සාර්ථක අග්මා බද්දයක් නිසා වයස අවුරුදු 37ක තරුණයෙකුට තවදුරටත් ජීවත් වෙන්නට වරම් හිමි වුණා. කොළඹ අක්මා බද්ද කිරීමේ ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය මහඟු සහයක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට ලබා දුන්නා. අක්මා බද්ද කිරීම කියන්නේ ලෝකෙ කොහේ සිදු කරත් ඉතාමත් සංකීර්ණ ශල්‍යකර්මයක්. මම ඇයි එහෙම කියන්නේ? පැය 6 සිට පැය 12 දක්වා යන්න පුළුවන්. කොළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ කණ්ඩායමක් සමග විශේෂඥ වෛද්‍ය රුවන්දි සානායක ඇතුළු ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් සහ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ එකමුතුවෙන් තමයි අපි මේ කාර්යය සිදු කරගත්තේ. අක්මා බද්ධ ඔපරේෂන් එක මේ අනිත් ડોක්ටර්ස්ලා ඔක්කොම කිව්වාගේ ටිකක් සංකීර්ණ දීර්ඝ ඔපරේෂන් එකක්. ඇත්තටම දැන් අවුරුදු දෙක කාලයක් තිස්සේ මම විතර නෙමෙයි ડોක්ටර් සම්තුන් බුලත් සිංහල ඉස්සෙල්ලාම ඕක පටන් ගත්තේ ડોක්ටර් රුවන්දි සානායක තමයි. අවයව මොළෙමීගේ රෝගීන්ගෙන් ලබා ගැනීම ක්‍රියාවලිය ලොකු අභියෝගයක් තිබුණා මේ ඇනස්තීසියා ටීම් එකට. එකක් තමයි අපිට මේ සම්බන්ධයෙන් ලොකු පළපුරුද්දක් තිබුණේ. ඉතින් අපිට ඇත්තටම මේ අවස්ථාවේදී උදව් කළා ડોක්ටර් ඔලිවර්. මෙම පැය 12ක සාර්ථක අක්මා බද්දේ වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය රුවන් දිසානායක ප්‍රභාත් කුමාරසිංහ, සඳුන් බුලත් සිංහල, ඔලිවර් පත්මපෙරුම, ප්‍රගීත් පතිරගේ, ජීවනී රාජසිංහ සහ උදිත දසනායක මෙන්ම රොහන් සිරිසේන යන විශේෂඥ වෛද්‍ය කණ්ඩායම දැඩි කැපවීමක් සිදු කරනු ලැබුවා. මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන මේකට සහයෝග දුන සියලුම කණ්ඩායම් රෝහල් තුනක් එකතු වී කණ්ඩායම් කීපයක් එකතු වෙලා ඉතාම සාමූහිකව කොරෝනා තත්ත්වයන් අභිමුඛේ තියාගෙන මෙම කරපු බාහිර දූර කාර්ය ශ්‍රී ජයවර්ධනපුර රෝහල විදිහට අපි ඉතාමත්ම ස්තුතියෙන් සිහි කරනවා. මෙමෙනි සේවාවන් දිගටම අපි මේ අවදානම් කාර්යය පවා කරගෙන යන බව කියන්න සතුටුයි. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ මේ මොලේ මියගිය රෝගීන්ගේ අවයව මෙවැනි ලෙසින් දන් දීමට එවැනි අවස්ථාවක් පත් වෙන අනිත් අයට හැකියාව තියෙනවා. මෙසේ දන් දීමක් කළොතින් අපිට අකාලයේ මිය යන කෙනෙක්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම කරන්න පුළුවන් අවයව බද්ධ කිරීමක් හරහා. රෝද සපත්තු හෙවත් රෝලර් ෂූ ක්‍රීඩාව ලෝකේ බොහෝ රටවල ජනප්‍රියයි. ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය වැනි ධනවත් රටවල රෝද සපත්තු භාවිතා කර විවිධ හැඩමවන තරුණ තරුණියන් ඕනෑතරම් දැකිය හැකියි. නමුත් අපේ රටට රෝද සපත්තු ක්‍රීඩාව අලුත්. විශේෂයෙන් තඹුත්තේගම දරුවෝ ටිකක් රෝද සපත්තු වලින් කාපට් නැති පොළවේ හැඩතල මවන එක කොයිතරම් අපූර්වද. මේ අපූරු දරුවෝ ටික ජීවත් වෙන්නේ රජරට.
සම්බුත්තේගම ඔවුන්ගේ නිචබිමයි. පුහුණුව සඳහා ක්‍රීඩා පිටි නැති නගරේ බස්නවතුමහා මාවත්තිගේ පුහුණු වූ මේ දක්ෂ දරුවන් ඉන්දියාව, බංගලාදේශය, තායිලන්තය ඇතුළු රටවල් සමග තරඟ කරලා ජයග්‍රහණ රැසක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ දරුවන්ට පුහුණුකරුවෙකු හෝ පුහුණුකාරයෙක් සිටිනවා. ඔවුන්ගේ පෞද්ගලික හයිය තමයි මේ දරුවන්ට මේ සාර දුර ගමනක් එන්නට ශක්තියක් වී ඇත්තේ. මගේ නම නිරෝෂා නදීන්. පුතා දැන් ගොඩක් කාලෙද ප්‍රැක්ටිස් කරන්නේ මේ? ඔව්. ඉස්කෝලේ යනවද? ඉස්කෝලේ යනවා. කීයේ දින්නේ? මම ඉන්නේ මොන්ඩිසෝරේ. ඔයා තරඟ වලට ගිහිල්ලා තියෙනවද? මම තරඟ වලට ගිහිල්ලා තියෙනවා. ජයගනීවි තුමන්ද පළාතේ අපි 2015 රෝද සපත්තු ක්‍රීඩාව පටන් ගන්නවා. අපි ඉතින් දුෂ්කරතා රැසක් මැද පුහුණු වීම කරගෙන යනවා. මේ පුංචි ඉඩේ ප්‍රැක්ටිස් කරලා ලෝක කුසලාන මට්ටමට අපි තරඟ කරලා තියෙනවා. අගහිගකම් රාශියක් මැද්දේ අපි මේ ගමන යනවා. අපිට සහයෝගයක් ලබා දෙනවා නම් ජාත්‍යන්තරයේ ජය ගන්න පුළුවන් දරු පිරිසක් අපි සතුව ඉන්නවා. බස් ස්ටෑන්ඩ් එකේ හවසට බස් රථ අඩු වුණාම මම පොලිසියෙන් දාලා ආරක්ෂාව දීලා මේ ළමයිට පුහුණු වෙන්න අවස්ථාව සලසලා දුන්නා. එහෙම තමයි මේ ක්‍රීඩාව ක්‍රමක්‍රමයෙන් සමුත්තේගම් ප්‍රදේශයේ ජනප්‍රිය වුණා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ රෝණ මාත්මයාට නැත්නම් මේ ක්‍රීඩාවට අත දෙන කෙනෙක් ඇටියට මේ ට්‍රැක් එක දිනු කරලා දුන්නොත් ඒක මම හිතන ගොඩාක් වටිනවා මේ දරුවන්ට ඉස්සරහට යන්න. පටන් ගත්තේ පුංචි තැනකින්. නමුත් අද ඉන්න තැන දැක්කම පුදුමාකාර සතුටක් ලැබෙනවා. මේක තවත් ඉස්සරහට අරයන්ඩ සහයෝගයක් ලබා දෙන්න. ඒක ඉතාම වැදගත්. රාජ්‍යංශයේ ක්‍රීඩාංශයේ මැදිහත් වීමක් තිරුණා. ඒක ලොකු රුකුලක් වෙනවා. රටටම කීර්තියක් අත්පත් කරලා දෙන්න. ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.